අද 2020 ඔක්තෝබර් මාස 26 වන සඳුදායි. ඉර උදාව පෙරවරු 5:57ට. ඉර බැසීම පස්වරු 5:51ට. රාහු කාලය දිවා කාලයට උදෑසන 7:27 සිට 8:56 දක්වා. රාත්‍රී කාලයට රාත්‍රී 7:27 සිට 8:56 දක්වා. ඔබ සුබ කාර්යක නිරත වන්නේ නම් සුබ දිශාව නැගෙනහිර දිශාවයි. මරු සිටින දිශාව වයඹ දිශාවයි. මේෂ ලග්න හිමි ඔබ තුල සැඟවී ඇති කලා කුසලතාවන් එළි දැක්වීම සඳහා අද දිනය සුබදායකයි. සහෝදරයන් සම්බන්ධයෙන් වැදගත් කටයුත්තකට සම්බන්ධ වීමට සිදුවේ. නිවාස සම්බන්ධ කටයුතු වලින් ලාභ අත්වේ. ආගම දහම කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන දිනේකි. විදේශ සංචාර බලාපොරොත්තු වෙන අයගේ එම අපේක්ෂාවන් සඵල කරවයි. ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් පීඩාවට පත්විය හැකි නිසා කල්පනාකාරී වන්න. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 9යි. වෘෂභ ලග්න හිමි ඔබට විදේශගතව සිටින ඥාතියෙකුගෙන් විශේෂ යමක් ලැබේ. ඉඩකඩම් ආරවුල් ආදිය මතු කරවිය හැකි නිසා ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. තම හැකියාව හා ශක්තිය පෙන්වා කරන කටයුතු වලින් වැඩි ලාභ ඇති කරවයි. තමාගේ කාර්යයන් පිළිබඳව වැඩි පිරිසකගේ ප්‍රශංසාවක් හිමිවේ. වැඩි දෙනෙකු අතර විශ්වාසය දිනා ගනී. කලාංශයේ අධ්‍යාපනයේ නිරත අයගේ කටයුතු සාර්ථක කරවයි. උගුර ආශ්‍රිත ආබාධ මතු කරවිය හැකි නිසා ප්‍රවේශම් වන්න. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 5යි. මිතුන ලග්න හිමි ඔබ අධ්‍යාපන කටයුතු වලදී ගන්නා තීරණ ජයග්‍රහණය පිණිස හේතු වේ. යහපත් මංගල යෝජනා අද දිනේදී ඉදිරිපත් විය හැකි. සංගීතය හා කලා අංශයේ රැකියාවල විශේෂ දියුණුවක් පෙන්වයි. රෝහල් හෝ ඖෂධ සම්බන්ධ කටයුත්තක ඔබට නියලීමට සිදුවේ. රැකියා කටයුතු වලදී වෙනදාට වඩා උද්‍යෝගයක් ඇතිවේ. මානසික ඒකාග්‍රතාව වෙනදාට වඩා රැඳී තිබෙන දිනේකි. ගෘහ ජීවිතයේ තුල යම් කලබලකාරී බවක් ඇති කරවයි. අද දින සුබඵල වැඩි කර ගැනීම සඳහා රස කැවිලි දන් දෙන්න. ඔබේ ජය වර්ණය කොළ පැහැයයි. ජය අංකය අංක 5යි. කටක ලග්න හිමි ඔබේ ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමේ සැලසුම් වලට උසස් අයගේ උදව් උපකාර හිමි වේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලබා ගැනීමට හැකිවන දිනේකි. සංගීතයේ ආදී කලා කටයුතු සම්බන්ධ රැකියා බලාපොරොත්තුව සිටින අයට සුබයි. උසස් අධ්‍යාපනයටද යොමු කරවිය හැකි. ගුප්ත ධර්ම පිළිබඳ හදාරන අයට සුදුසු පරිසරයක් සකස් වේ. මුත්‍රා ආබාධ හා උරහිස් ආබාධ ඇති කරවයි. ප්‍රේම සම්බන්ධතාවලදී ආවේගශීලී බව බාධාවක් විය හැකි. කහසුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ඔබේ ජය වර්ණය ක්‍රීම් පැහැයයි. ජය අංකය අංක 2යි. සිංහ ලග්න හිමි ඔබ සහෝදරයෙකුගේ කාර්යයක් සම්බන්ධයෙන් වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරයි. විදේශ සංචාර බලාපොරොත්තු වන අයට සුබදායක ආරංචි ලැබේ. ගමන් බිමන් වලදී තම වටිනා බඩු බාහිරාදිය ප්‍රවේශම් කරගන්න. පපුව ආශ්‍රිත වේදනාවන් නැති කරවයි. නිවසේ කටයුතු වලදී ආවේගශීලී වීම අනිවාර්යම පාලනය කරගන්න. අලුත් ඉඩම් ආශ්‍රිතව සිදු කරන කටයුතු වලින් ඔබට වැඩි වාසිය අත් කරවයි. කලකට පෙර අස්ථානගතව තිබූ දෙයක් හදිසියේ හමු වෙයි. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 1යි. කන්‍යා ලග්න හිමි ඔබ ඉඩකඩම් හා භූමිය ආශ්‍රිත කටයුතු වලින් වැඩි ලාභ උපයයි. අවිවාහකයන්ට යහපත් මංගල යෝග උදා කරයි. උදරයේ පහළ අසනීප ගති ඇති කරවිය හැකි. ආගමික කටයුත්තක් සඳහා පවුලේ අය සමග සහභාගී වේ. රැකියාවේ අවශ්‍යතාවක් සඳහා ගමන් බිමන් කිහිපයක් යෙදේ. මිතුරන් නිසා අද දිනේදී ඔබ පීඩාවට පත්විය හැකි නිසා කල්පනාකාරී වන්න. රජයේ දඬුවම් වලට ලක්විය හැකි බැවින් රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන්න. නිල් පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ඔබේ ජය වර්ණය කොළ පැහැයයි. ජය අංකය අංක 5යි. තුලා ලග්න හිමි ඉඩකඩම් යාන වාහන අලවිය නිරත අයගේ ආදායම් තත්ත්වය ඉහළයයි. තිරිසන් සතුන් හා කෘමීන් වැනි සතුන්ගෙන් ඇතිවන ලිඩ රෝගාදීන් අද දිනේදී ඔබ ප්‍රවේශම් විය යුතුයි. ප්‍රේම සම්බන්ධතාවලට සුබදායක දිනයක් නොවේ. සහෝදරයෙකුගේ කාර්යයක් වෙනුවෙන් කෙටි ගමනක් යෙදේ.
මානසික ඒකාග්‍රතාව බිඳ වැටිය හැකි දිනෙකි. තම පෞරුෂත්වයේ රැක ගැනීමට දැඩි ප්‍රයත්නයක් දැරිය යුතුයි. නිවසේ අලංකාරය සඳහා කටයුතු කිහිපයක් ඔබ අතින් සිදුවේ. කොලකහ වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. වෘශ්චික ලග්න හිමි ඔබේ සිත ලිංගගත ඇසුරක් නිසා පීඩාවට පත්වේ. බලාපොරොත්තු වූ ණය මුදලක් හෝ බැංකු කටයුත්තක් පිළිබඳව අද දිනේදී සුබදායක ආරංචියක් ලැබේ. ඉඩකඩම් ආශ්‍රිත කටයුතු වලින් ලාභ අත්වන දිනෙකි. උරහිස් ආශ්‍රිත ආබාධ මතු කරවයි. නිවසේ අලුත් වැඩියා කිහිපයක්ම සිදුවේ. දුගී මගී යාචකාදීන් සඳහා උදව් උපකාර කිරීමට සිත පෙළඹේ. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට සිදුවේ. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට පංච වර්ණමල් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 9යි. ධනු ලග්න හිමි ඔබට විවාහ සහකරු වෙනුවෙන් හෝ ඥාතියෙකු වෙනුවෙන් මුදල් වියදම් කිරීමට සිදුවේ. වගා කටයුතු වල නියැලුණු අයගේ එම කටයුතු වලට බාධාවන් නැතිවේ. පාද ආශ්‍රිත වේදනා හෝ ආබාධ තත්ත්වයක් මතු කරවයි. ජලය ආශ්‍රිත කටයුතු වලදී කල්පනාකාරී වීම වැදගත්ය. පිය පාර්ශවයේ ඥාතියෙකුගේ අවශ්‍යතාවයකට දුර ගමනක් යෙදේ. ආගමික භක්තිය අඩු කරවයි. නමුත් ගුප්ත දේ ඉගෙනීමට සිත පොළඹවයි. තමාගේ නායකත්වය වැඩි දෙනෙක් පිළිගනී. අද දිනේදී නිර්මාංශව සිටින්න. ඔබේ ජය වර්ණය රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි. මකර ලග්න හිමි ඔබ නිවසේ කටයුත්තක් සඳහා පැරණි ගෘහ භාණ්ඩ කිහිපයක් මිලදී ගනී. නව ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා ඇති කරවන අතර ඒවා සාර්ථක වේ. පෙනහළු ආශ්‍රිත සෙම ආදී රෝග තත්ත්වයන් නිසා අද දිනේදී ඔබ පීඩාවට පත්විය හැකියි. නොගැලපෙන මිතුරු සම්බන්ධතාවක් නිසා සිත් තැවුල් ඇතිවීමට පුළුවන්. විවාහ සහකරු හෝ සහකාරියට අසනීප ආදී ඇති කරවයි. අධ්‍යාපන කටයුතු වල නිරත අයගේ පාඩම් කටයුතු සඳහා අද දිනේ සුබදායක නොවේ. කහ පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 8යි. කුම්භ ලග්න හිමි ඔබට රැකියා කටයුතු තුළදී වෙනදා නොමැති නිදහසක් මනසට දැනේ. උදරයේ ආශ්‍රිත ආබාධ වලින් ප්‍රවේශම් වන්න. නිවසේ අලුත් වැඩියා කටයුත්තක් සිදුවේ. හවුල් ව්‍යාපාර කටයුතු වල ලාභ අවම කරයි. සමහර හවුල්කරුවන් අතර යම් යම් මතභේද ආදීද ගොඩනැගේ. අධ්‍යාපන කටයුතු වල ජය ඇති කරවන දිනෙකි. උසස් විභාග ආදීට ඉදිරිපත් වන අයට ඉතාමත් සුබයි. සම්මුඛ පරීක්ෂණ වලදී ජය ලබාගත හැකි. අද දිනේදී නිර්මාංශව සිටින්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. මීන ලග්න හිමි ඔබේ අධ්‍යාපන කටයුතු වල ප්‍රගතියක් පෙන්වයි. ගැඹුරු දේ ඉගෙනීමට හැකිවන දිනෙකි. උදරයේ ආශ්‍රිත වේදනාගති මතුකරවන බැවින් කල්පනාකාරී වන්න. විවාහ සහකරු හෝ සහකාරිය කලකට පෙර අමතකව තිබූ දෙයක් සම්බන්ධයෙන් ඔබගෙන් විමසිය හැකි. මිතුරු සම්බන්ධතා ගොඩනැගිය හැකි දිනෙකි. රැකියාවේ කටයුතු වලදී කේලම් කියන අය නිසා බාධාවන් නැතිවේ. මනසේ පවතින ගැටලුවක් අද දිනේ තුලදී ඔබට පීඩාකාරී වේ. හවුල් ව්‍යාපාර කටයුතු කරන අයගේ ආදායම් වැඩි කරවයි. බෝධිය වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජය වර්ණය රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි.